කහටගස් දිගලියේ ප්‍රාදේශීය ලේකම් කුට්ටාෂේ පවුල් 9500කට සහල් බෙදා දීම සිදු වුණා. ඒ ප්‍රාදේශීය ලේකම් ආර් සින්දිල් මහතාගේ ප්‍රධානත්වයෙන් ආබාධිත අස්වැසුම වකුගඩු හා වැඩිහිටි යන දීමනා කාණ්ඩ හතරට අයත් නොවන තෝරාගත් පවුල් සඳහායි මෙසේ සහල් ලබා දීම සිදු වුණේ. කළුතර දිස්ත්‍රික්කයේ සහල් බෙදා දීමේ ප්‍රධානෝත්සවය බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල් 135000කට මෙම සහල් සහනාධාරය ලබා දීමට නියමිතයි. අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය මහලිකම් කාර්යාලයේදී අඩු ආදායම් ලාභී පවුල් 260කට සහල් බෙදා දීම සිදු වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. අපේ රටේ ඉන්නවා සමහර පක්ෂවල අය, ඒගොල්ලෝ කයිවාරු විතරයි ගහන්නේ. ඒගොල්ලෝ සහනාධාර වලින් යපෙන්නේ. ඒගොල්ලෝ කියනවා ෂේට් එක යාළුවෙක් කරන් දුන්නා, කෑම ටික යාළුවෙක් දුන්නා, ටයි එක යාළුවෙක් දුන්නා, සබත් ටික යාළුවෙක් දුන්නා කියලා. ඒගොල්ලෝ මහ ජනතාවගේ යපෙන්නේ. සුබසාර රාජ්‍යයක් හැටියට මහ ජනතාවෙන් යපෙනවා නෙමෙයි, මහ ජනතාවට උදව් කරන්න ඕනේ මේ වගේ දේවල් කරලා. ඉතින් රනිල් වික්‍රමසිංහ ගරු ජනාධිපතිතුමා මේක හොඳ වැඩපිළිවෙලක් කරන්නේ. මම ඇත්තටම ඉල්ලීමක් කරනවා, මේ ජනතාවගේ තියෙන උනන්දුව සහ ඕනෑකම දිහා බලලා පුළුවන් නම් මේ සහල් සහනාධාරේ දිගටම ලබා දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්. එක් පවුලකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් ලබා දීමට කටයුතු කෙරුණා. හොඳයි, සතුටුයි අපිට. ගණන් හාල් බඩු එහෙම හරියට ගණන්. රජයට පිං දෙන එක හොඳයි. අපිට ඉතින් ඇත්තම හාල්වත් නැතුව ඉන්නේ හින්ද ලොකු දෙයක් මෙහෙම දෙන එක. අඩු ආදායම් ලැබෙන්න මේ වගේ දෙයක් දුන්නට අපේ අතුගරු ජනාධිපතිතුමාටත් ගොඩාක් පිං වෙනවා. දුප්පත් අඩු ආදායම් ලැබෙන්න කරපු එක ගොඩාක් සතුටුයි. දැන් මේ තියෙන ආර්ථික අපහසුතාවත් එක්ක බලනකොට ඉතින් මෙහෙම දෙයක් දෙන එක ගොඩාක් ඉතින් සතුටුයි අපිට. සහල් වීම ගැන ගොඩාක් පිං. අපි සතුටු වෙනවා මේ වගේ හාල් මල්ලක් දීපු ගැන. මේ තියෙන ආර්ථික තත්ත්වයේ නිසා අපිට ලොකුම ලොකු උදව්වක් මේ කරව්වේ. මේ සහල් 10 දුන්න එකත් ඇත්තම කියනවා නම් මේ දුප්පත් මිනිස්සුන්ට ගොඩාක්ම සතුටුයි. ඒ කියන්නේ කෑම වෙලකට කණ්ඩ නැති මිනිස්සු ඉන්නේ මේ. ඒ හින්දා මේ මිනිස්සුන්ට සතුටුයි, අපිට උනත් සතුටුයි. මේ රාජ්‍යයට පින් දෙනවා මම.